අද මගේ දාල් කෑමට ගල් මාළු එනවා. වැව් මාළුත් මේ විදිහටම තමයි උයන්නේ. මේ ගල් මාළු එක උයන හැටි බලලා ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක ඇතුලින් සඳහන් කරන්න. අයිබුවන්, අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මේ බලා ගන්නකෝ. මාළු කඩේට ගියාම මේ විදියට වැව් මාළු, ගල් මාළු කපල දෙනවා. එක මාළුවෙක් මං අරන් ආවා අපේ අම්මා channel එකේ. මේ මාළුව උයන හැටි 2017 අවුරුද්දේ ගෑස් ලිපේ උයලා පෙන්නවා. අද ඉතින් දර ලිපේ උයනවා. මෙන්න මේ විදියට කපලා දීපු මාළුවාගේ මේ විදියට පෙති පෙති වෙන් කරගන්නවා. බොකු එහෙම සුද්ධ කරලා අයින් කරනවා. ඊළඟට ලුණු කැට ටිකක් දාගන්නවා. ඊට පස්සේ ගොරක බික් 3-4ක් විතර මේ වගේ දාගන්නවා. ගොරක නැත්තම් දෙහි දාලා හොඳට හොදගන්න. එතකොට අර පිලි ගඳ යනවා. හොඳට හොදලා මේ වගේ ඒ වතුරේ කයින් කරලා ආයෙත් හොඳ වතුරෙන් හොදනවා. තුන් සැරයක් මං හොදගත්තා. මාළු ටික දැම්මම වෙනත් ඇතිලියකට දාගන්නවා. මේ තියෙන්නේ මම ගෙදර කොටපු චිකන් කරි පවුඩර් එක. දැක්කේ නැත්තම් වීඩියෝ එක තියෙනවා. ඒක බලලා ඒ විදිහට හදාගන්න. චිකන් කරි පවුඩර් පුරවපු මේසෙ හැඳි දෙකක් දාගත්තා. ලොකු මාළුවෙක්නේ, මිරිස් කුඩු මේසෙ හැඳි තුනක් දාගත්තා. මේ තියෙන්නේ මම ගෙදර හදාගත්තු කහ පේස්ට් එක. කහ පේස්ට් එක ක්‍රම දෙකකට හදලා තිනවා. මේ තියෙන වීඩියෝ එක ලින්ක් එක යට තිනවා, බලලා හදාගන්න. කහ පේස්ට් එක කපාපු මේස ඇඳක් දාගන්නවා. ගම්මිරිස් ඇට තේ හැන්දක් විතර, කරාබු නැටි 5-6ක් විතර, කරදමුම් ගු 2යි, පුංචි ඉඟුරු කෑල්ලයි, සුදු ලුණු බික් 3ක් විතර. මේ සේරම දාලා සාමාන්‍ය ගානකට කොටා ගන්නවා. අවුමිරිස් කරල් දෙකක් විතර කපල මාළුවෙකට දාගන්නවා. දැන් වතුර චුට්ටක් දාලා මාළුවෙක තෙමා ගන්නවා. තෙමුනට පස්සේ මේ විදියට හොඳට කලවම් කරනවා. බීලූණු ගෙඩි භාගයක් විතර මේ විදියට කපා ගන්නවා. ගෙඩියක් දානවා නම් තවත් හොඳයි. පොල් තෙල් ටිකක් ඇතුළියට දාලා රත් වෙනකන් ඉන්නවා. පොල් තෙල් ටික රත් වෙනකොට කරද මුංගු, කරාබු නැති, ගම්මිරිස්, ඉඟුරු, සුදු ලුණු මේ සේරම තලාගත් ඒවා ටික තෙල් එකට දාගන්නවා. ඊළඟට අපේ ගොරක කෑලි ටික මේ විදියට පොඩි වෙන්න කපලා දාගන්නවා. ඇත්තට මේවා ගෙදර වේලපු ගොරක. කඩෙන් ගෙනාපුව දානවා නම් හොඳට හොදලා දාගන්න. සමහර විට ගොරකවල වැලි තියෙනවා. ඊළඟට ලුණු ටිකයි කරපිංචි ටිකයි දාලා සුවඳ එනකන් තෙම්පරාදු කරනවා. දැන් බලන්නකෝ, මාළුවෙකේ වතුර එහෙම ගොඩාරියක් නැහැ. චුට්ටයි තියෙන්නේ. මේ වගේ මාළු කෑලි එක එක අරන් තෙල් එකට දාගන්නවා. ඊළඟට මිරිස් ටික සේරම අතින් මේ වගේ අරගෙන ඇතිලියට දාගන්නවා. මතක හිටියෝ මාළු වෙනකොට පැතලි ඇතිලියක් අරගන්න. බොක්කු වගේ එකක් ගත්තොත් මේක උයන්න අමාරුයි. මේ වෙලාවේ මම ලුණු කැට මේ සැහැන්දක් දාගන්නවා. කුඩු නම් මේ සැහැන්දට චුට්ටක් කඩුවෙන් දාගන්න. පොඩි මාළුවෙක් නම් තේ හැන්දක් දාගන්න. දැන් බය වෙන්න දෙයක් නැහැ. මාළු ටික දාපු හැටිය හැන්දෙන් හොඳට කලවම් කරන්න පුළුවන්. කලවම් කරලා මේ වගේ පැතලියට තියාගන්න. ඊට පස්සේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න. ගොඩාක් තර දාන්න එපා. ගානට චුට්ටක් තියාගන්න. විනාඩි 5ක් වහලා උයලා විනාඩි 5කට පස්සේ මම ඇරලා හැන්දෙන් මාළු යන්තම් විතර හොල්ලනවා. ගොඩාක් කලවම් කරන්න යන්න එපා. දැන් මාළු ටික තැඹිලා තියෙන, දැන් හැන්දෙන් කලවම් කරොත් මාළු ටික කැඩෙයි. ඊට පස්සේ තව විනාඩි 6ක් 7ක් විතර, 8ක් වුණත් කමක් නැහැ. ලිප උඩ තියලා ඊට පස්සේ ගොඩාක් හිඳෙන්න දෙන්නේ නැහැ. ලිපෙන් බා ගන්නවා. මේ විදිහට මාළු විවහම පැය භාගයක් විතර තියලා කනවනම් තමයි අපි දාපු ගොරකවල ඇඹුලුයි ලුණුයි මිරිසුයි එහෙම ගානට උරාගන්නේ. දැන් ඉතින් පැය කාලක් විතර ගියා. අපේ අම්මා ගල් මාළුවල රස බලන්නයි යන්නේ. මේ අපේ අම්මා රස බලන වෙලාවයි.
ගල් මාළු තෙලට උයලා ගස් ලැබු උයලා ඊළඟට පරිප්පු දාලා නිවිති උයලා මම කන්න ආස මාළු වර්ගයක් තමයි මේ ඇත්තටම මේ විදියට උයලා බලන්නකෝ හරිම රහයි ඒ වගේමයි මේ විදියට මාළු උයලා අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක post කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න වීඩියෝ එකට description box එකේ තියෙනවා අපේ අම්මා channel එකේ බත් වර්ග, එළවලු වර්ග, පලා වර්ග, මාළු වර්ග, chicken උයන විවිධ ක්‍රම ගොඩාරිය තියෙනවා ඔයාගේ දකුණත් පැත්තේ තියෙන මේ රතුපාට dancing ඉතලේ උඩ කෙළවර තියෙන link එකේ click කරන්න. එතකොට මේ video බලා ගන්න පුළුවන්. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්න ඉගෙනගෙන Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම subscribersලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ ඉන all කියන button එක press කරන්න. බොහොම ස්තුතියි කියලා කියනවා.